අයිබෝන් ඔගොල හැමෝටම ඔන්න මං අද ඔගොලන්ට කියල දෙන්න හදන්නේ කොහොමද ටිකක් වටින ක්‍රෝටන් එකක පැල වැඩියෙන් ලබා ගන්න කියලා. ක්‍රෝටන් පැල වැඩියෙන් ලබා ගන්න අපිට කරන්න පුළුවන් දෙයක් තමයි පත්‍ර පැල කිරීම. දැන් අපි සාමාන්‍යයෙන් ක්‍රෝටන් කොහොමද පැල කරන්නේ? මේ විදිහට දඬු කඩාගෙන ඇවිල්ලා ඒක පැල කිරීම වගේ අපි ක්‍රෝටන් අතු පැල කරගන්නේ. ක්‍රෝටන් අත්ත තමයි පැල කරගන්නේ. නමුත් ක්‍රෝටන් පත්‍ර පැල කරගන්න පුළුවන්. ක්‍රෝටන් පත්‍රය පැල කරගනිද්දී දැනගන්න ඕන විශේෂිතම දේ තමයි මේ ඉහළින්ම තියෙන පත්‍රය ගන්න එපා, පහළම තියෙන හොඳටම මෝරපු පත්‍රයත් ගන්න එපා. මැද තියෙන පත්‍රය තමයි මීඩියම්, මේ මැද තියෙන පත්‍රය තමයි අරගන්න ඕන. පත්‍රය මෙන්න මෙහෙම කඩා ගන්න ඕන. දැන් මේ වගේ සාමාන්‍ය ක්‍රෝටන්ස් නම් ඉතින් ඕගොල්ලන්ට ගොඩක් පැල කරගන්න ලේසියි. නමුත් මේ තියෙන ඇපල් ක්‍රෝටන්, මේ වගේ එකක් සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට මේ විදිහට පැල ලබා ගන්න බෑ. රුපියල් 500,000ක් වගේ වෙනවා පැල තවන්කින් පැලයක් ගන්න. ඉතින් මම ඕගොල්ලන්ට අද කියලා දෙන්න කොහොමද ගොඩක් පැල හදාගන්නේ. පැල තවන් කරන අයට මේක හරිම වටින වීඩියෝ එකක් වෙයි. දැන් අපිට පිරිසිදු වතුර ටිකක් ඕනේ. පිරිසිදු වතුර කියන්නේ උතුරල නිවාගත්ත වතුර, නිවා ගන්න ඕනේ සම්පූර්ණයෙන්ම. මේ වතුරයකට අපිට දාන්න පුළුවන් කහකුඩු තේහඳි භාගයක්. දැන් සාමාන්‍යයෙන් මේ වගේ කෝප් එක තියෙන වතුර එකක් නම් කහකුඩු තේහඳි භාගයක්, ටර්මරික් පවුඩර් තේහඳි භාගයක්, කුරුඳු කුඩු තේහඳි භාගයක්, එහෙම නැත්නම් ඕගලන්ට අඟුරු කුඩු කරලා අරගත්ත තේහඳි භාගයක් කියන ඇක්ටිව් චාකෝල් කියලා. ඊට අමතරව කෝමාරිකා ඕගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. කෝමාරිකා අරගන්නකින් තේහෙන් දක්විතර පාවිච්චි කරන්න. හොඳට ක්‍රෂ් කරලා අරගන්න. ඒ අරගෙන මේකට දිය කරන්න. ඒ දිය කරලා මේ මම දැන් ඔයගොල්ලන්ට කියලා දුන්නනේ කඩාගන්නේ කොහොමද කියලා, මේ විදිහට දාලා තියන්න. සාමාන්‍යයෙන් සති 3ක් වගේ යනවා මේක පැලවෙන්න. ඔයගොල්ලන්ට ලස්සට දකින්න පුළුවන් මුල් ඇදලා තියෙනවා, සුදු පාටට මුල් අදිනවා. දැන් අපි අර පාවිච්චි කරපු ස්වාභාවික දේවල් ඔක්කොම රූටින් ඉන්ඩියුස්, මේ කියන්නේ මුල් ඇදවීම ඉන්ඩියුස් කරනවා, උත්තේජනය කරන හෝමෝන්ස්. එතකොට මේක මුල් ඇදීම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ විදිහට පස් මාධ්‍යයට කොහොඹත් එකට කොම්පෝස්ට් එකට වැලි එකක් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් කොම්පෝස්ට් එකට වැලි එකට මතු පිට පස් පාවිච්චි කරත් ගැටලුවක් නැහැ. කොහොඹත් පාවිච්චි කරනවා නම් වඩා හොඳයි. මේ විදිහට මොනවා හරි පොඩි මේ කන්ටේනර් එකකට මේ විදිහට පුරවගෙන මෙහෙම මේවා කරලා මෙහෙම හිටවන්න තමයි තියෙන්නේ. ඒ ටික ඔගොල්ලෝ දන්නවා හිතව ගන්න විදිය. මුල් ඇද්දවීම, ඒ කියන්නේ මුල් අදින්න ඕන සාමාන්‍යයෙන් අඟලක් විතර මුල් ඇද්ද ගත්තට පස්සේ ඒ විදිහට හිටවන්න. එතකොට මේක ලොකු ශාකයක් බවට පත් වෙනවා. එහෙනම් මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා. මේක පොඩි වීඩියෝ එකක් විදිහට මම කරන්න හිතුවේ. ඔයගොල්ලන්ට මොනවා හරි ගැටලු තියෙනවා නම් ශාරාජි සිම්පල් ලයිෆ් page එකට මට දාන්න, message එකක් දාන්න FB page එකට. ඊළඟට ඔයගලන්ට පුළුවන් ඕම් ලංකා YouTube channel එකත් එක්කලා subscribe වෙලා එකතු වෙන්න. ඒකට තමයි මම ඊළඟට ආධ්‍යාත්මික සියලුම දේ, විශ්ව ශක්තිය සහ ආධ්‍යාත්මය පිළිබඳව මම හදාරලා තියෙන සියලුම දේ ඔබට කියලා දෙන්නේ ඒ YouTube channel එක තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම ඔයගලන්ට මගේ courses වලට Anthurium Orchid, ඊළඟට tissue culture, මේ සියලුම කෝසස් වලට ජොයින් වෙන්න පුළුවන් FB page එකට message එකක් දාන්න, ශාරාජි සිම්පල් ලයිෆ් කියන. එහෙනම් තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. channel එක subscribe කරලා තියාගන්න. තවත් ගොඩක් මේ ඔයගලන්ට වටින දේවල් ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් තෙරුවන් සරණයි ඔයගොල්ලෝ හැමෝටම.